नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो कथा कृप हेम वचनयाक्म सत्यंगे यहापत विनुविम कथा किरु බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 28 වෙනි නන්දි විශාල ජාතක දේශනාව මනුඤ්ඤමේව භාසෙය නාමනුඤ්ඤං කුදාචනං මනුඤ්ඤං භාසමානස්ස ගරුභාරං උදන්දරි ධනංචනං අලබ්බේසි යේන චත්ත මනෝ අහෝති. මිහිරි වදම්ම තෙපලිය යුතුය. අමිහිරි තෙපොල කිසි දිනක නොකිය යුතුය. මිහිරි වදන් කී බමුණුහුගේ මහත් බර ඇද්දේය. ඔහුට ධනයද ලබා දුන්නේය. එම නිසාම ඔහු සතුට සිත් ඇත්තෙකු විය. ලෝකයෙහි අපමණ සත්වයන් අතර කතා කරන පිරිසක් බොහෝමයක් ඉන්නවා. ඒ කතා කරන සත්වයන් අතර ඒ කරන කතාවන් තුළ අර්ථෙහි කිසිදු අඩුවක් නැති. ඒ වගේම මිහිරි බවිනු කිසිම අඩුවක් නැති. කිසිදු වචනයකින්වත් අකුරකින්වත් ඒ කතාවන් තුළින් කිසිදු සත්වයකට කිසිම අයහපතක් නොවන්නා වූ මේ ලක්ෂණවලින් යුතුව කතා කරන පිරිසක් ඉන්නවා නම් පින්වතුනි, ඒ උතුම් සම්මා සම්බුදුවරු පමණයි. එවන් වූ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මුවින් පිටවන ඒ වචනයක් ශ්‍රවණය කරන්න හරි, ඒ ශ්‍රී සද්ධර්මයේ ලිවිච්ච පොතක් කියවන්න හරි, එයින් දෙසන ධර්මයක් අහන්න හරි යම් කිසි කෙනෙක් වාසනාවන්ත වෙනවනම් සංගණනයක් කළොත් අප්‍රමාණ සත්‍යයන් අතර ඒ විදිහට ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ මිලියන කෝටි ගානකටත් වඩා සත්‍යයන් අතර එක් සත්‍යයකට තමයි. ඉතින් එහෙම මිලියන ගානක් සත්‍යයන් අතරින් යම් කිසි කෙනෙක් ඒ බුදුවදන් අහන්න වාසනාවන්ත වෙනවා නම් මේ මොහොතේ එසේ වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් මෙහි ගාථාව ඒ අර්ථය ශ්‍රවණය කරා. නන්දි විශාල ජාතක දේශනාවයි ශ්‍රවණය කරන්න යන්නේ. නන්දි විශාල කියන්නේ මෙහි ඒ එන ගවයාගේ නම. ඒ ගවයාගේ නම නන්දේශාල. ඒ බැවින් මේ ජාතක දේශනාවටත් නන්දේශාල කියලා නම් කරලා තියෙනවා. ගාථාවට අනුව වචනාර්ථය විමසා බැලුවොත් ඒ සඳහන් වුණා මනුඤ්ඤමේව භාසෙය. එයින් කියවෙන්නේ අනිත් අයත් එක්ක කතා කරනකොට ගොරු ආදී සිවුදෝසයෙන් තොරවෙච්ච මිහිරි වචනම කතා කරන්න ඕනේ. සිනිඳු ප්‍රිය වචනම කතා කරන්න ඕනේ. ගරුගම් භාරං උදද්දරි නන්දි විශාල කියන ඒ ගවයා අමිහිරි වදන් කියන ඒ බමුණාගේ බර ඇද්දේ නෑ. පස්සේ මිහිරි වදන් ප්‍රකාශ කරපු ඒ බමුණාගේ බර තමයි ඇද්දේ. මේක තමයි පින්වත්නි මේ ගාථාවේ වචනවල අර්ථය. දැන් අපට තියෙන්නේ මෙවැනි ගාථාවක් දේශනා වුණේ මන්ද කියන එක සම්පූර්ණව ඒ කාරණය ඇතුළත් වෙන්න අතීත කතාව සහ වර්තමාන කතාව ශ්‍රවණය කරන්නට. පින්වතුනි, භාසිතම් බුද්ධ සෙට්ටස්ස කතා කරන සත්‍යයන් අතර උතුම් වූ මාගේ බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කාලයේ තමයි මේ ජාතක දේශනාව සිද්ධ කරේ. ඒ කාලයේ පින්වත්නි මේ සැවැත් නුවර ජේතවනාරාමයේම හිටියා ෂඩ්වර්ගික භික්ෂූන් කියලා පිරිසක්. ඒ කියන්නේ
සවග මහණු කියලා 6 දිනක් අපේ බුද්ධ ශාසනයේ දැක්වෙනවා මේ 6 දෙනාගේ නම් අපි එකින් එක දැනගෙන බැලුවොත් අස්සජි පුනබ්බසුක මිත්‍ය බුම්මජක අස්සක ජගලක වශයෙන් තමයි දැක්වෙන්නේ මෙයින් 6 දෙනෙක් දැක්වත් පින්වත් මේ 6 දෙනා දෙන්නෙක් වශයෙන් මේ කණ්ඩායම් තුනකට බෙදලා තමයි අසංවරව කාලය ගත කරේ මේ පිරිසගේ එක් වරදක් නිසා තමයි මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ සවග භික්ෂූන් වහන්සේලා බොහොම ඡණ්ඩයි බොහොම සරපරුසයි මේ සවග භික්ෂූන් වහන්සේලා සිල්වත් භික්ෂූන් වහන්සේලාට අර කලින් දැක්ව සිව්වාදී ඒ වැරදි දෝෂයන්ගෙන් යුතු වචන වලින් ඒ වගේම දසවිධ ආක්‍රෝෂවත්වෙන් අනිත් භික්ෂූන් වහන්සේලා පෙළනවා මුව දුන්නක් කරගෙන වචන කියන ඊ තල වලින් අනිත් භික්ෂූන්ට විදිනවා මේක තමයි බුදු පියාණන් වහන්සේට මේ ජාතක දේශනාව දේශනා කරන්න හේතු වුනේ මෙහිදී මේ දසවිධ ආක්‍රෝෂ වස්තුවක් ගැන සඳහන් වුණා ඒ කියන්නේ සමහර පිරිස් තවත් සමහර අයට නින්දා කරන්න සාප කරන්න චෝදනා කරන්න යොදා ගන්න කරුණු 10ක් ජාතිය යොදා ගන්නවා තව කෙනෙක්ට නින්දා කරන්න නාමය ඒ කියන්නේ නම යොදාගෙනත් නින්දා කරනවා මේ විදිහට ගත්තාම ගෝත්‍රය කුලය කර්මය ශිල්ප ආබාධ ලිංග ක්ලේශ ආපත්‍ති කියලා මේ කරුණු 10ක් විසුද්ධි මාර්ගෙහිම දක්වනවා මේ කරුණෝ දීර්ඝව විස්තර කරන්න කාලය නෙවෙයිනි ඉතින් ඒ නිසා අපි මේ ජාතක කතාවට නැවතත් යොමු වෙමු ඒ දක්වපු දසවිධ ආක්‍රෝෂ වස්තුවෙන් අනිත් භික්ෂුන් වහන්සේලාව පෙරනවා මේ බව බුදු පියාණන් වහන්සේට දැනගන්න ලැබිලා බුදු පියාණන් වහන්සේ මේ සාදු භික්ෂුන් වහන්සේලාව කැඳවලා විමසනවා මහණෙනි ඔබලා මේ අනිත් භික්ෂුන්ව වචන වලින් පෙරනවා කියන්නේ ඇත්තද සැරපරුස වචන කතා කරනවා කියන්නේ ඇත්තද කියලා විමසනවා පින්වත්නි බුදු පියාණන් වහන්සේ යමක් විමසපුවාම ඇත්තම ප්‍රකාශ කරන්න ඕනි ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඇත්ත ප්‍රකාශ කරනවා ස්වාමීනි එහෙමයි අපි සරපරස වචන කතා කරනවා තමයි කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන්ට සිහිපත් කරනවා මහණෙනි ඉස්සර සත්තු පවා. ඒ කියන්නේ සත්තු පවා මේ නරක වචන වලට කැමති නැහැ. ඉස්සර එක සතෙක් මේ නරක වචන නිසා තමන්ගේ ස්වාමියාගේ බර පව ඇද්දේ නැහැ. හොඳ වචන කතා කරන්න පටන් ගත්තට පස්සේ තමයි බරපව ඇද්ද කියලා දේශනා කරාට පස්සේ අනිත් භික්ෂූන්ගේ ආරාධනාවෙන් බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරනවා පින්වතුනි ඉස්සර කාලේ මේ සොළොස් මහා ජනපදයන්ගෙන් එක් ජනපදයක් වූ ගාන්ධාර කියන රට තක්ෂලා නුවර ගන්ධාර කියන එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපේ බෝධිසත්වයන් වහන්සේ ගබයෝනියෙහි ඉපදෙනවා. ඉතින් අපේ වාග්යවත් බුදු පියාණන් වහන්සේගේ ඒ අතීත ආත්මය දැන් ගබයෝනි ඉපදලා ඉන්නේ. මේ කාලේ එක් බමුණෙක් ගවයන් දෙන තැනකින් ගවයෙක් ඉල්ලගෙන එනවා. අද කාලේ වගේ පිනට මේ ගවයන් දන් දෙන තැන් එදත් තිබුණා. අපේ බෝධිසත්ව ගවයා තමයි මේ බමුණට ලැබෙන්නේ. මේ බමුණා මේ ගව පැටියාව අරන් ගිහිල්ලා ආදරෙන් දරුවෙක්ට වගේ සලකමින් හදනවා. කාලයක් යනකොට මේ ගවයා උස් මහත් වෙලා දැන් බොහොම ශක්ති සම්පන්න තරුණ වියේ සිටින ගවයෙක්. මේ ගවයා කල්පනා කරනවා බර අදිනවනම් ඒ කියන්නේ බර අදින ගොන්නු අතර මන්තරම් හොඳට බර අදින්න පුළුවන්. නැත්නම් මන්තරම් ශක්තිමත් ගවයෙක් මේ දඹදිවම නැහැ. ඉතින් මගේ මේ දුප්පත් බමුණත් මාව හදන්න මාව උස් මහත් කරන්න ගොඩක් මහන්සි වුණා. මේ බමුණට සලකන්න ඕනේ කියලා හිතලා බමුණට ප්‍රකාශ කරනවා බමුණ ඔබ ගිහිල්ලා මේ නගරයේ සිටුවරයත් එක්ක ඔට්ටුවක් අල්ලන්න වරපුරෝපු කරත්ත 100ක් මගේ ගවය අදිනවා මොකද්ද ඔට්ටුව කියලා ඒ වෙලාවේ සිටුවරයා ප්‍රකාශ කරාම ඔබ කියන්න රන් කහවණු 1000ක් කියලා ඉතින් බමුණත් ගොඩක් සතුටු වෙලා රන් කහවණු 1000ක් ඔට්ටු තියලා තමන්ගේ ගවයා වෙනුවෙන් ඒ කටයුතු කරන්න හිතලා සිටුවරයා හමු වෙලා කතාබහ කරන අතරේ කියනවා මේ නුවර ශක්ති සම්පන්න ගවය කවුද කියලා
ඉතින් අර අසවල් ගවය කියලා කතා වෙන අතරේ මේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ බාරකාර ඒ බමුණ කියනවා මගේ ගවය තමයි හොඳම ශක්තිමත් ගවය මගේ ගවයට පුළුවන් බර පුරවපු කරත්ත 100ක් අදින්න සිටුවරයත් ඒ වෙලාවයක පිළිගන්නේ නැහැ ඔට්ටු වල්ලනවා රංකහවණු 1000ක් ඉතින් ඔට්ටුවට පරිදි ඒ නියම කරගත්ත දවසේ අපේ බෝධිසත්ව ගවයා කරත්තයට වදලා දැන් මේ වටේ අපට පිටාවේ මිනිස්සු පිරලා ඉන්නවා මේ බමුණත් මාන්නෙන් වෙන්නේ නැති අර බමුණා අපේ මේ බෝධිසත්ව ගවයාට ප්‍රකාශ කරනවා ඇදපන් කුළුගොනෝ කියලා මේ අහුණ විතරයි අපේ බෝධිසත්ව ගවයා මට කුළුවාදෙන් මේ බමුණ කතා කරනවා කියලා තේරුම් අරගෙන කණු හතරක් වගේ තමන්ගේ දෙපා සතර පිහිටුවාගෙන හිටියා අඟලක්වත් ඉස්සරහට ගියේ නැහැ මේ බමුණ දැන් ඔට්ටුවෙන් පරදිනවා ඔට්ටුවෙන් පරදිච්ච බමුණ ගොඩාක් දුකට පත් වෙලා තමන්ගේ ගෙදරට ගිහිල්ලා ඇලවිලා ඉන්නවා බෝධිසත්ව ගවයත් ළඟට ඇවිල්ලා අහනවා මොකද බමුණ ඔබ නිදානවද කියලා බමුණ ප්‍රකාශ කරනවා මුණ නිදීමත්ද ඔට්ටුවෙන් පරදිච්ච මට මම දැන් බොහොම දුකින් තමයි කාලය ගත කරන්නේ ඒ වෙලාවේ මේ බෝධිසත්ව ගවයා විමසනවා බමුණ කිමෙක්ද මම ඔබේ ගෙදර වලන් එහෙම බින්දද අනවස තැනක මේ මල පහ ආදී කටයුත්තක් කරාද මං වැරදි වැඩක් කරාද කියලා අහනවා නෑ නෑ ඔබ කිසි දවසක එහෙම දෙයක් කරේ නෑ එහෙනම් ඇයි ඔබ මේ කුළුගුණා කියලා මට කතා කරේ ඇදපන් කුළුගුණෝ කියවේ කුළු කියන එකේ තේරුම තමයි මේ ඡණ්ඩ නොහික්මුණු කියන අර්ථය ඉතින් මං එහෙම වැඩක් කරේ නැහනේ ඔබ යන්න ගිහිල්ලා කහවණු 1000ක් නෙමෙයි 2000ක් කොට්ටු අල්ලන්න කොට්ටු අල්ලලා මාව නැවත කරත්තෙට යොදවලා ඒ විදිහට ඒ කටයුතු කරන්න හැබැයි කුළුගුණා කියලා නම් කතා කරන්න එපා කියලා. ඒ වෙලාවේ පින්වත්නි අර බමුණා මේ උසම රාජයා කියන විදිහටම කටයුතු කරා. ඉතින් ඒ පොරොන්දු වෙච්ච දවසේ ඒ ඔට්ටෝට වේදාගත් දවසේ මේ බමුණ ඇවිල්ලා නන්දි විශාල ගවයා කරත්තෙට බඳිනවා. කොහොම බැඳද කියලා දක්වනවා වියගස කෙරෙහි නිසල කොට බඳිනවා. එක් කෙළවරක නන්දි විශාල බඳිනවා අනෙක් කෙළවර හීවලෙන් විලනවා. එරලා යුගගස අක්ෂෙහි බැඳලා රුක් දඬුවක් දීලා යොතින් එය නිසල කරලා බඳලා තබනවා. මෙහෙම කරාම යුගය එහා මෙහා යන්නේ නැහැ. එවිට එක් ගුණෙක්ට අදින්නත් පහසුයි. මේ විදිහට පහසු ආකාරයට මේ උසම රාජයාව කරත්තයට යොදලා ආදරයෙන් පිට අතගාලා කියනවා සොඳුරු පුත අදින්න මගේ හොඳ පුතේ අදින්න කියලා ප්‍රකාශ කරනවා මේ වචනය ඇහුණා විතරයි මේ නන්දි විශාල ගුණා තමන්ගේ අදින්න පටන් ගත්ත වෙලාවේ යම් ස්ථානයක් තිබුණද හිටියද ඒ ස්ථානයට අන්තිම කරත්තේ එනකම්ම අදිනවා මෙයින් පස්සේ බමුණුතුමත් ඔට්ටුවෙන් දිනනවා කහවණු 2000ක් ලැබෙනවා අවට ඉන්න මිනිස්සුත් මේ පාත්‍යහාරය දැකලා මේ බමුණට ගොඩාක් ධන දානීන් සලකනවා දැන් ඉතින් බමුණට සතුටුයි ඔට්ටුවක් දින්න බුදු පියාණන් වහන්සේ මේ විදිහට මේ සිද්ධිය සිද්ධ වුණා කියලා ජාතක දේශනාව අවසන් කරනවා දස ආක්‍රෝෂ වස්ත්‍රයෙන් කතා නොකළ යුතුයි කියලා ශික්ෂාපදයකුත් පනවා වදාරනවා සාග මහණුන්ට ප්‍රකාශ කරන බලන්න මහණෙනි සත්ත්ව බව අමහිරි වචන වලට අකමැති ඒ නිසා අමහිරි වචන කතා කරන්න එපා අර මුලින් දැක්කෝ ගාථාවේහි පරිදි දේශනා කරනවා සිනින්දු මොලේ ප්‍රිය වචනම කතා කරන්න හදවතට දැනෙන ඒ වගේම ප්‍රේමණීය ආදරණීය හොඳ වචනම කතා කරන්නට ගූත බාණී මදු බාණී පුප්ප බාණී කියලා වචන තුනක් තියෙනවානේ මදු බාණී පුප්ප බාණී කියන්නේ මේ හදවතට දැනෙන ආදරණීය ප්‍රිය වචන මල් පැණි වගේ මේ පැණි වගේ ඒ විදිහේ වචන කතා කරන්න. හැබැයි ගූත බාණී අසූචි වගේ ගඳ ගන්න හිතට දුකක් වේදනාවක් උපදවන වචන කතා කරන්න එපා කියලා ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ වුණේ හිතට දුකක් වේදනාවක් දෙන හැම වචනයක්ම නරකයි කියලා නෙමෙයි. වැඩිහිටියන්ගේ උපදෙස් ආදිය ලැබෙනකොට සමහර කෙනෙක්ට අමහිරි. එවැනි දෙයක් ගැන නෙමෙයි මෙලවටත් වැඩක් නැති පරලොවටත් වැඩක් නැති කිසිේදු අර්ථයක් නැති කෙලස් ඇති වෙන වචන මේ වගේ වචන තමයි මේ ගුහත බාණී කියලා විස්තර කරන්නේ. එවන් වචන කතා කරන්න එපා. මදු බාණී, පුප්ප බාණී වගේ සිනිඳු මොලේ ප්‍රිය උපදවන ආදරණීය ප්‍රේමණීය වචන කතා කරන්නට. ඒකට සත්තු පවා කැමතියි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා මෙහි අනුසන්ධි කල්පනවා ඒ කාලයේ අර නන්දේසාල කියන උසඹයාගේ අයිතිකාර ස්වාමියා අන්නේ ස්වාමියා වෙලා ඉපදුනේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඒ භවයේ නන්දේසාල කියන උසඹයා නම් මේ දැන් බුදු බවට පත්ව සිටින
මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා මේ විදිහට අවසන් වෙච්ච ජාතක දේශනාවෙන් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් ආදර්ශ අනන්තයි අප්‍රමාණයි අපේ ජීවිත තුලත් අපි නොයෙක් විට නරක වචන හිත රිදෙන වචන කතා කරනවා වචනවල තියෙන ප්‍රධාන මඩුවක් වෙන මේ බොරුව අපේ බෝධිසත්වයන් වහන්සේ සංසාරයේ කිසිම දිනක භාවිතා කළේ නැහෙනි අනිත් නොයෙක් සුළුසුළු අඩුපාඩුකම් වුණත් කිසිම දිනක බොරුව භාවිතා කළේ නැහැ මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නැහැ ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං ඒ නිසා අපි සත්‍ය වචනේ හොඳ වචනිය පුරුදු කරනවා මේ මොහොතේ පටන් ආදරණීයව ප්‍රේමණීයව හිතර දැනෙන සොඳුරු සිනිඳු මුදුමල වචන කතා කරනවා මෙන්න මේ අදිෂ්ඨානය අපට ඇති කරගන්න පුළුවන් ඒ විදිහට අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් තමයි මේ ධර්ම දේශනාවට අපි සැබෑ සාධාරණයක් ඉටු කළා වෙන්නේ